සුබදැස්වන් දුවපති අයිබෝන් සිල් දෙනාටම අපි ආරම්භ කරන්නේ හත ශ්‍රේණි විද්‍යා පන්තිය. එතකොට අපි අටවෙනි පාඩම තමයි අද ආරම්භ කරන්නේ පෘථිවිය ස්වභාවය කියන පාඩම. මේ පාඩමේ අපි කතා කරන්නේ අපි ජීවත් වන ලෝකේ නැත්තම් අපි ජීවත් වන මේ පෘථිවිය කියන ග්‍රහ ලෝකය ගැන ඒ ස්වභාවය ගැන අපි මේ පාඩමේ ඉගෙන ගන්නවා. හොඳයි. එහෙනම් අපි මුලින්ම පාඩම් පැත්තට ගියොත් අපිට පේනවා අපි දන්නවා සෞර ග්‍රහ මණ්ඩලය වලා පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවානේ ඉගෙනගෙන තියෙන සෞර ග්‍රහ මණ්ඩලය ගැන. සෞර ග්‍රහ මණ්ඩලය කියන්නේ මොකද්ද? මේ අපි පෘථිවිය සහ ඒ වගේම ඔයාලා ග්‍රහ ලෝක කීපයක් ගැන අහලා තියෙනවානේ. බුධ, ශුක්‍ර, පෘථිවි, මංගහරු, බ්‍රහස්පති ඔය විදිහට ග්‍රහ ලෝක ටිකක් ගැන අපි අහලා තියෙනවා. උකට මේ පෘථිවිය අයත් වෙන්නේ අපි අයත් වෙන්නේ සෞර ග්‍රහ මණ්ඩලය කියන ඒ පද්ධතියට. ඒක ඇතුලේ පෘථිවිය සහ අනෙකුත් ග්‍රහ ලෝක පීඨනනේ අපි ඉගෙන ගන්න බ්‍රහස්පති සෙන්සුර ඔය වගේ ග්‍රහ ලෝක පීඨන මේ සෞර ග්‍රහ මණ්ඩලය තුල. එතකොට මේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහ ලෝක අතරේ සූර්යාගේ සිට දුරගත්තට පස්සේ තුන්වෙනි ග්‍රහ ලෝකයේ විදිහට නැත්නම් අපි තුන්වෙනි ස්ථානයේ ඉන්න මේ සූර්යා අතරේ සූර්යාගේ සිට තියෙන දුර ප්‍රමාණයත් එක්ක. එතකොට අපි දන්නවානේ පෘථිවිය වගේම අනිත් ග්‍රහ ලෝක සූර්යා වටා ගමන් කරනවා. එතකොට ඒ ගමන් කරන්නේ ඉලිප්සාකාර පතේක. ඉලිප්සාකාර පතේට සූර්යාගේ සිට තියෙන දුර අනුව අපි ජීවත් වෙන මේ පෘථිවි කියන ග්‍රහ ලෝකයේ තුන්වෙනි ස්ථානයේ තමයි පිහිටන්නේ. හරි. එහෙනම් මේ විදිහට අපිට දකින්න පුළුවන් වෙනවා මේ තියෙන සෞර ග්‍රහ මණ්ඩලයේ මේ මැද ඉන්නේ සූර්යා. එතකොට කාලෙකට කලින් විද්‍යාඥයෝ මුල්ම යුගයේ හොයාගත්තේ සූර්යා වටා පෘථිවිය ගමන් කරනවා කියලා නෙමෙයි, පෘථිවි වටා සූර්යා ගමන් කරනවා කියලා තමයි මුලින්ම විද්‍යාතුල හොයාගත්තේ. ඒක පරීක්ෂණාත්මකව ඔප්පු කරන්න බැරුව. නමුත් අවසානයේ පැහැදිලිවම පරීක්ෂණාත්මකව පැහැදිලි වුණු මතය තමයි නැත්නම් අදහස තමයි සූර්යා වටා පෘථිවිය සහ අනිත් ග්‍රහ ලෝක ගමන් කරනවා. ඒ කියන්නේ අපි ඉගෙනගෙන තියෙන සූර්යා තමා වටා කරකවන ගමන්, සූර්යා වටත් පෘථිවිය තමා වටා කරකවන ගමන් සූර්යා වටත් ගමන් කරනවානේ. ඒ ගමන් කරන නිසා තමයි අපිට දිවා රාත්‍රී ඇති වීම. ඒ වගේම දින 365ක් අපි අවුරුද්දක් කියලා කියන්නේනේ. එතකොට ඒ සූර්ය වර්ෂවල ඉන්නේ සූර්යා වටා පෘථිවිය සම්පූර්ණ වටයක් ගමන් කරන්න ගතවන කාලය අනුව අපි අවුරුද්දක් කියලා තීරණය කරනවා. එතකොට පෘථිවිය තමා වටා කරකෙන්න පැය 24ක කාලයක් ගත වෙන නිසා අපිට දවසක් විදියට ඒක දක්වනවා අපිනේ. එතකොට දිවා රාත්‍රී ඇති වීම ඒ වගේ සිද්ධිය ඇති වෙන්නේ මෙන්න මේ සූර්යා වටා පෘථිවිය ගමන් කිරීම කියන කාරණයක් එක්ක. හොඳයි. එහෙනම් අපි දැන් මේ පාඩම ඉගෙන ගන්නේ පෘථිවියේ ස්වභාවය ගැන. එතකොට අපි මේ ජීවත් වන පෘථිවිය කියන ග්‍රහලෝකයේ අනිත් ග්‍රහලෝක අතරින් වෙනස් වෙන්නේ, විශේෂ වෙන්නේ කොහොමද? අපි ජීවත් වන ග්‍රහලෝකයේ ජලය. එතකොට ජලය කියන්නේ ජීවින්ට අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා පෘථිවියේ තමයි ජීවීන් ජීවත් වෙන්නේ. දැනට හොයාගෙන තියෙන ග්‍රහලෝක අතරින් අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක අතරින් පෘථිවිය තමයි ජීවීන් ජීවත් වෙන එකම ග්‍රහලෝකය. හැබැයි තාමත් අපිට පරීක්ෂණාත්මක ඔප්පු කරගත්තේ නැති වුණාට විවිධ සාධක සාක්ෂි හමු වෙලා තියෙනවානේ ජීවීන් ගැන අධ්‍යයනය කරන තාමත්. අඟහරුවගේ මතුපිටේ ජලය තියෙනවා කියලා කාලයක් විද්‍යාවේ NASA ආයතනය කරපු පරීක්ෂණ මගින් විවිධ මේ දේ අනාවරණය වුණා. නමුත් තාම සාක්ෂි සහිතව වෙනත් ග්‍රහලෝකයක ජීවීන් ඉන්නවද නැද්ද කියලා ඔප්පු වෙලා නැහැ. අපි කියන පිටසක්වල ජීවීන් ගැන කතා කරනවානේ. නමුත් තාම සාධක සාක්ෂි සහිතව එහෙම ඔප්පු කරගෙන නැහැ. නමුත් අපිට කියන්න බෑ එහෙම ඉන්නව හෝ නැහැ කියලානේ. මොකද තාම අපි හොයාගෙන නැති නිසා. විද්‍යාව කියලා කියන්නේ තාමත් හොයා ගන්න දේවල් නේ. ඒක විද්‍යාව කියන එක සර්ව සම්පූර්ණ නැහැ. ඉදිරියට තව දේවල් හොයා ගන්නවා, වෙනස් වෙනවා. ඒ අනුව තමයි සියලු දේ තීරණය වෙන්නේ. හරි. එහෙනම් මේ පෘථිවිය මතුපිට විවිධ පරිසර තියෙනවා. අපිට දකින්න පුළුවන් ගංගා තියෙනවා, ළඟට ජලාශ තියෙනවා නේ, විවිධ කාන්තාර තියෙනවා, වනාන්තර තියෙනවා. මේ විදිහට මේ පෘථිවිය කියලා කියන්නේ විවිධ ලොකු විවිධත්වයක් තියෙන පරිසර පද්ධති සහිත ග්‍රහලෝකයක් නේ. එතකොට මේ ජලය කියන සම්පත නිසා ජීවින්ට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය සාධකයක් ලැබිලා තියෙනවා. එතකොට පෘථිවියේ විදියට විවිධ පරිසරයන් දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට බලන්න මේ පාඩමේ අපිට විස්තර කරන විදියට සෞර ග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක සසඳන විට පෘථිවියේ මතුපිට ගංගා මුහුදුනේ ගස් වැල් වනාන්තර පිරෙන බැවින් ඉතා අලංකාරයි. එතකොට අපි අනෙකුත් ග්‍රහලෝක කියලා කියන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන බ්‍රහස්පති, අඟහරු වගේ ග්‍රහලෝක. අඟහරු මතට විවිධ යාන යවල පරීක්ෂණාත්මක අත්හදා බලලා තියෙනවා. ඔය NASA ආයතනය කියලා අපි දන්නවනේ, NASA කියලා කියන්නේ ඇමරිකාවේ තියෙන ග්‍රහලෝක සම්බන්ධව මේ විශ්වය සම්බන්ධව පරීක්ෂණ කරන ආයතනයක්. ඒක NASA කියලා අපි කියනවානේ.
රුසියාව චීන ඉන්දියාව වගේ විවිධ රටවල් ලෝකයේ දියුණු මට්ටමේ තියෙන රටවල් ගොඩක් මුදල් වියදම් කළා මේ විශ්වය ගැන සෞරග්‍රහ මණ්ඩලය ගැන අධ්‍යයනය කරනවා. එතකොට ඇමරිකාව රුසියාව කාලයක් තිස්සේ තරංගයක් තිබුණ මේ විශ්වය ගැන සෞරග්‍රහ මණ්ඩලය ගැන විවිධ දේ පරීක්ෂණාත්මකව පැහැදිලි කරගන්න නැත්නම් විවිධ යානා යව්වනේ ඒ වගේ අපි ඉතිහාසය ඉගෙනගෙන තියෙනවා මේ හඳ මතට යානා යවලා හඳේ පස් සාම්පලයක් අරන් ඇවිල්ලා ඒ විදිහට පරීක්ෂා කර ඒ ගැන විවිධ කතාන්තර තියෙනවානේ. එතකොට ඔය විදිහට අපිට දකින්න පුළුවන් වෙනවා මේ ඉතිහාසය දිහා බැලුවොත් අපිට මේ පෘථිවිය නැත්තම් මේ සෞරග්‍රහ මණ්ඩලය ගැන විවිධ පරීක්ෂණාත්මක දේවල් අපිට ඉගෙන ගන්න සඳහන් කරන්න දැනගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ජීවින ජීවත් වෙන සුදුසු පරිසර තත්ත්ව පෘථිවිය මත පවතින බැවින් පෘථිවියේ ජීවය පවතී. ඒකර මේ ජීවය කියන්නේ මොකක්දනේ අපි මේ අපි දැන් හත වසරේ ඉගෙන ගන්නනේ හත වසරේ පාඩම ඉගෙන ගන්න මේක අපිට 10 11 ඒ වගේම ඊට එහා ගිහිල්ලා විද්‍යාව ඉගෙන ගන්නත් ඔයාලා ජීවය කියන්නේ මොකක්ද ඇත්තටම නේ ජීවය කියන එක කොහොමද අපි අර්ථ දක්වන්නේ අපි ජීවීන් කියලා අපි කියනවා නේ ඒතර ගස්වැල් ඒ වගේම සතුන් අපි කියන්නේ ජීවීන් කියලා ශාක හා සතුන් ඒ වගේම සුදුරු ජීවීන් එයාට අපි කියනවා ජීවීන් කියලා ඒතර ජීවයක් කියන්නේ මොකද්ද ජීවය කියලා අපි සඳහන් කරද්දී අපි දන්නවා ගස්වැල් වගේම සතුන් සසනය කරන හුස්ම ගන්නවානේ. එතකොට අපි හුස්ම ගන්න වගේ ගස්වැල් අර චලන දක්වලා තිබුණාට ඒගොල්ලෝ සසනය කරනවා ඒ වගේ වර්ධනය වෙනවානේ. ජීවීන්ගේ ලක්ෂණ ගැන අපි ඉගෙනගෙන තියෙනවා 6 වසර පාඩමේ. එහෙනම් ජීවය කියලා කියන්නේ මේ පෘථිවියේ පැවැත්ම තීරණය වෙන ජීවය මත ඒතර සූර්යාගේ ශක්තිය මත විවිධ ක්‍රියාවලින් සිද්ධ වෙන ප්‍රභා සංශ්ලේෂණ වගේ දේවල් නේ ආහාර නිෂ්පාදනය ජීවීන්ට පැවැත්ම සඳහා ඒ වගේ සාධක අත්‍යවශ්‍ය වෙනවා. ජලය කියන්නේ ජීවීන්ට අත්‍යවශ්‍ය සාධකයක්, ආහාර කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්, ශ්වසනය කරන ඔක්සිජන් වායුව, හුස්ම ගන්න ඔක්සිජන් වායුව කියලා කියන අත්‍යවශ්‍ය සාධකයක්. දැන් ජීවය පවතින මේ වගේ අත්‍යවශ්‍ය කාරණා ගොඩක් තියෙනවා. ළඟට අපි කතා කරන යන පෘථිවිය ඇතුළත කොහොමද කියලානේ. පෘථිවියේ ඇතුළත ස්වභාවය ගැන කතා කරොත් අපි මේ ඉන්නේ පෘථිවියේ මතුපිට. ඒක මුලින්ම අපි අවබෝධ කරගන්න ඕන. අපි ඉන්නේ පෘථිවියේ ඇතුළේ නෙවෙයිනේ. ඔබට අපි ඉන්නේ පෘථිවියේ මතුපිට. මතුපිට තමයි මේ වායු ගෝලයේ ජලය හැමදේම ගොඩබිම පස්සා ඒවා තියෙන්නේ. ඒතොර මේ පෘථිවිය කියන ගෝලයක් කියලා අපි කියනෝනේ. සාමාන්‍යයෙන් ගෝලයක් කියලා අපි කියන්නේ පෘථිවියනේ ගෝලාකාරය. ඒතොර පාසලේ තියෙන පෘථිවිය ආදර්ශනය කරන ලෝක ගෝලයේ ගෝලාකාර වස්තුවක්. ඒක දිහා බැලුවොත් ඔයාලට පේනවා ඒක අපි මතුපිට තමයි මේ රටවල් ටික තියෙන්නේ. ජලය තියෙන්නේ නේ. වායු ගෝලයේ තියෙන මේ මතුපිට. දැන් මේ පෘථිවිය අභ්‍යන්තරය ඇතුළත මොන වගේද? නම් විද්‍යාඥයෝ පරීක්ෂා කරලා තියෙනවා. අතීතයේ ඉඳලම වර්තමානයේ දක්වා අපි කියන එකලන්ට භූවිද්‍යාඥයන් කියලා පෘථිවි ගර්භය පෘථිවි ඇතුළත පරීක්ෂාවට ලක් කරලා ඒකේ කොහොමද ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ කියලා අධ්‍යයනය කරලා තියෙනවා. බලන්න පෘථිවි ඇතුළත ස්වභාවය පිළිබඳ භූවිද්‍යාඥයෝ විවිධ ක්‍රම ඔස්සේ තොරතුරු ලබා ගනිත්. මේ ක්‍රම ඔස්සේ කොහොමද මේ තොරතුරු ලබා ගන්නේ නේ? අපි දන්නවා පෘථිවි අභ්‍යන්තරය කියලා කියන්නේ ඔයාලා අහලා තියෙනවා. ඒතර ගිනි කඳු වලින් පිට වෙන ලාවා නැත්නම් අපි කියනවා මේ ඒවා ඝන තත්ත්වයට පත් වුණාට පස්සේ කියන මැග්මා කියලා නේ. ඒතර අර ද්‍රවමය තත්ත්වෙන් තියදී අපි කියන්නේ ලාවා කියලා නේ. ලාවා කියලා කියන්නේ පෘථිවිය අභ්‍යන්තරයේ තියෙන පාෂාණ ද්‍රව බවට පත් වෙලා සකස් වෙන ද්‍රව්‍යය. එතකොට පෘථිවියේ තියෙන විවර හරහා සමහර අවස්ථාවලදී මේ ලාවා එළියට එනවා. ඒක අපි කියනවා ගිනි කඳ සක්‍රිය වෙනවා කියලා. ඒතර ගිනි කඳු කියලා කියන්නේ මේ පෘථිවිය අභ්‍යන්තරයේ තියෙන ලාවා එළියට ඇවිල්ලා ඒ සම්පූර්ණ පරිසරයේම ගිනිපත් වෙනවා. ගිනිපත් වෙනවා කියලා කියන්නේ ලාවා වලින් පිච්චලා යනයි අවට තියෙන ශාක සතුන් සුදු ජීවීන් මේ හැමෝම විනාශ වෙලා යනවා. ඊට පස්සේ ලාවා මොකද්ද වෙන්නේ? තැම්පත් වෙනවා. මේ පෘථිවි මත පිට කාලයක් යද්දී ඒවා පාෂාණ බවට පත් වෙනවා. ඔයාලා ඉගෙන ගන්නවා පාෂාණ වර්ග තුනක් පවන්නේ ආග්නේය, අවසාදිත සහ විපරීත කියලා. ඒ පාෂාණ වර්ග වලින් ওই සමහර පාෂාණ නිර්මාණය වෙන්නේ ওই විදියට. ඒකට මේ පෘථිවි අභ්‍යන්තරය ගොඩක් වෙලාවට පරීක්ෂා කරන්න අපිට උදව් වෙනවා ගිනි කඳු පිපිරෙන අවස්ථා. වලහල් තියෙන ලෝකේ ලංකාවේ නැති වුණාට ලෝකේ සමහර රටවල ගිනි කඳු පිහිටනවානේ. ප්‍රසිද්ධම ගිනි කඳක් තමයි ජපානයේ තියෙන ෆූජියාමා කියන ගිනි කඳ. කාලයක් යනකොට සක්‍රිය වෙලා සක්‍රිය වෙද්දී දැනගන්න පුළුවන් ටිකක් මේ දුමක් වගේ නගිනවා. ඊට පස්සේ ටික දවසකින් ගිනි කඳෙන් ලාවා පිට වෙලා ඒ පරිසරය විනාශයට පත් වෙනවා. නැවත කාලයක් අවුරුදු ගණනාවක් අපි කියන ගිනි කඳ නිදාගෙන ඉන්නවානේ. නිදාගෙන ඉන්නවා. ඒ කියන්නේ කිසිම සක්‍රිය ස්වභාවයක් නැතුව සාමාන්‍ය කන්දක් විදියට දකින්න පුළුවන් වෙනවා ගස්වැල් වලින් ආවරණ. හැබැයි ඒ කාලයක් යද්දි මොකද වෙන්නේ? මේක සක්‍රිය වෙනවා නේ. දැන් ලෝකයේ ජපානය වගේ රටවල් ජපානය කියන්නේ ගොඩාක්ම භූමි කම්පා වලට මුහුණ දෙන රටක්. ඒ නිසා ජපානයේ ගොඩනැගිලි වගේ දේවල් හදද්දී ගොඩක්ම භූමි කම්පා වලට ඔරොත්තු දෙන විදියට තමයි හදන්නේ. ඒකට ජපානය එහෙම වෙන්න හේතුව තමයි
ඉගෙනගෙන තියෙනවා මේ ලෝකේ තියෙන භූත ඇටි කියලා හරි භූත ඇටියක් කියලා කියන්නේ මේ ලෝකේ කාලයකට කලින් තිබෙන සම්පූර්ණ ගොඩබිමක් විදියට හැබැයි විවිධ පාරිසරික වෙනස්කම් නැත්තම් විවිධ චලන දැක්වීම නිසා මේක තැටි නැත්තම් මේ ගොඩබිම් කලාප කීපයකට වෙන් වුණා. ඒතකොට මේ ජපානය වගේ රටවල් පිහිටන්නේ මේ භූත ඇටි දෙකක් අතර මායි මේ වගේ පිහිටීම නිසා ජපානයේ නිතරම භූමිකම්පාවලට ලක් වෙන සිද්ධ වෙනවා. අපේ රටත් සාමාන්‍ය භූමිකම්පා සිද්ධ වෙනවා. ඒතකොට මේ භූමිකම්පා ගොඩක් ලාට වෙන්නේ භූත ඇටි අතර සිදුවන චලනයන් නිසානේ. එතකොට ඒ විදිහට භූමිකම්පා ඇති වෙනවා. එතකොට මේ ගිනි කඳු වලින් පිටවන ද්‍රව්‍ය යොදාගෙන භූවිද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වනවා මේ පෘථිවි අභ්‍යන්තරයේ මොන වගේ ස්වභාවයක් ගන්නවද කියලා. හරි. එතකොට මෙතන ඔයාලා පේනවා මේ සටහනේ දීලා තියෙන කාරණය භූවිද්‍යාඥයන්ට පෘථිවි ඇතුළත පිළිබඳ වැඩිම තොරතුරු ලැබෙන්නේ භූකම්පනනේ භූමිකම්පා මගින්. එතකොට ලෝකයේ අවුරුද්දකට භූමිකම්පා සිද්ධ වෙනවා ලෝකයේ ගොඩක් රටවල් ගත්තට පස්සේ ජපානය වගේ රටවල් භූමිකම්පා වගේ දේවල් නිතරම අහන්න දකින්න ලැබෙනවා. ඒ නිසා ජපානයේ ගොඩක් වෙලාවට ඒ වගේ මම අර පැහැදිලි කරා වගේ ගොඩනැගිලි වගේ දේවල් හදන්නේ කම්පන වලට ඔරොත්තු දෙන විදියට. ඒකට වෙනම අර වාහන වල තියෙන ෂොකට් වගේ නැත්නම් දුණු වගේ ගොඩනැගිලි වලටත් ඒ වගේ කම්පන ඔරොත්තු දෙන්න සම්බන්ධ කරලා තියෙන උපකරණ. ඒ මගින් භූමිකම්පාවකදී ඔයගොල්ලන්ට හානියක් නැතුව ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ජපානයේ පාසල් සිසුන්ටත් මේ භූමිකම්පා පිළිබඳ පාසලේ මුල් කාලේ ඉඳන්ම උගන්වනවා. ඒ කොහොමද භූමිකම්පා වලට අවස්ථාවකදී කොහොමද හැසිරෙන්න ඕන කියලා. ඒ කාරණා ඔයගොල්ලන්ට පාසලේදීත් උගන්වන නිසා ගොඩක් වෙලාවට ජපානයට අද වෙනකොට භූමිකම්පා ඇති වුණත් ඒ වගේම ආරක්ෂා වෙලා ඒකට මුහුණ දීලා සාර්ථක කටයුතු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. හරි. ඔයාලට පේනවා භූමිකම්පණයකදී පෘථිවිය ඇතුළත පිට විශාල පාෂාණ චලන වීමක් සිද්ධ වෙනවා. පෘථිවිය ඇතුළත පිට විශාල පාෂාණ විශාල කියලා කියන්නේ විශාල පරිසරයක් පුරා පැතිරිච්ච පාෂාණ චලන වෙනවා. මේ නිසා මොකද සිද්ධ වෙන්නේ? භූකම්පන තරංග හට ගන්නවා. තරංගයක් කියලා කියන්නේ ශක්තියක් ගමන් කරන සම්ප්‍රේෂණ වෙන ආකාරයක්. නම් භූමිකම්පාවේ තියෙන ශක්තිය සම්ප්‍රේෂණය වෙන තරංගයක් විදියට ඒකට අපි කියන භූකම්පන තරංගයක් කියලා. මෙම තරංග පෘථිවිය විවිධ ස්තර හරහා ගමන් කර පෘථිවිය මාතු පිට ළඟා වෙනවානේ. ඒතකොට ඔයාලා අහලා තියෙන ලංකාවට බලපෑ විශාල භූමිකම්පාව තමයි 2004 දෙසැම්බර් 26 වෙනිදා ලංකාවේ දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයට බලපෑව සුනාමි විසෙනේනේ. සුමත්‍රා කියන දූපත ආසන්නයේ රිච්ට මාපකයේ, ඒ කියන්නේ මතක් කරුනේ භූමිකම්පාවක් මයින එක කිය තමයි රිච්ට මාපකය. අපි කියන රිච්ට මාපකයේ අගය තමයි කියන්නේ භූකම්පාවක් සිදු වුණාට පස්සේ ඔන්න 9 දශම සංඛ්‍යාවක 9 දශම ගානක භූමිකම්පනයක් තමයි 2004 ලංකාවට බලපෑවේ. ඒකට ඒ නිසා මේ මුහුදු රළ ගොඩබිමට ආවනේ විශාල විනාශයක් සිදු වුණා. ජීවිත 50,000කට ආසන්න ප්‍රමාණයක් අහිමි වෙලා විශාල දේපල හානියක් සිද්ධ වුණා. ඒතර මේ භූමිකම්පාවක් මේ විදියට සක්‍රිය වුණාට පස්සේ ඒකේ ප්‍රබලත්වය අනුව සිදු වුණ හානිය වෙනස් වෙනවා. හරි. මේ රූපසටහන විදියට අපිට දකින්න පුළුවන් වෙනවා ඔය මේ ලෝකේ රටවල් ගත්තට පස්සේ ජපානය වගේ රටවල තියෙන වෙනම භූකම්පන මානයක්. නැත්තම් ඒ කියන්නේ ඒගොල්ලෝ විවිධ තාක්ෂණික උපක්‍රම භාවිතා කරලා භූමිකම්පාවක් කලින් දැනගන්න සහ භූමිකම්පාවක විශාලත්වය වගේ දේවල් අධ්‍යයනය කරන්න ලොකු තාක්ෂණික මෙවලම් භාවිතා කරනවානේ. ඒකට මේ ඒ නිසා ඒගොල්ලන් කලින්ම භූකම්පාවක් හඳුන ගන්න පුළුවන්. ඒ වගේම භූමිකම්පාවක තියෙන විශාලත්වය ගැන අදහසක් ගන්න ඒගොල්ලන්ට හැකියාව ලැබිලා තියෙන මේ වගේ තාක්ෂණික මෙවලම් නිසා. හරි. ඒක ලංකාවෙත් ඔය 2004 දෙසැම්බර් 26 වෙනි සුනාමි විසෙනින් පස්සේ ගොඩක්ම අවධානය යොමු කරා භූමිකම්පා ගැන. ඒ නිසා ලංකාවෙත් ඔය සුනාමි අනතුරු ඇගවීම සංඥා වගේ දේවල් ගොඩක් දේවල් ක්‍රියාත්මක වුණා. අද වෙනකොට ඒවල් තාමත් සමහර අවස්ථාවලදී අපිට දකින්න පුළුවන් වෙනවනේ. කලින් පොඩ්ඩක් අර ඒ වගේ සංඥා නිකුත් කරලා බලනවා මිනිස්සු කොහොමද මේ තත් එක්ක හුරු වෙන්නේ කියලා. එතකොට කොහොමද අපි සුනාමි වගේ අවස්ථාවකදී කටයුතු කරන්න ඕනනේ? භූමිකම්පා අවස්ථාවකදී අපි කොහොමද කටයුතු කරන්න ඕන කියලා අපි පාසල් කාලේ ඉඳන්ම ඒක දැනුම ලබා ගත්තොත් අපිට මේ වගේ පාරිසරික නැත්නම් ස්වභාවික ව්‍යසනයන් වලින් ස්වභාවික හානි වලින් අපිට මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. හරි. එහෙනම් ඊට පස්සේ මේ මම අර පැහැදිලි කරපු කාරණේ ඔයාලා සටහනේ තියෙන දකින්න පුළුවන් වෙනවා. පෘථිවිද ස්ථාන වල භූකම්පන මාන. උඩ අපි දන්නවා වර්ෂාමාන්‍ය වර්ෂාමානයනේ. සුළඟේ වේගයේ මායින තියෙනවා. විද උපකම උපකරණනේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගියොත් ලංකාවේ විවිධ උපකරණ භාවිතා කරන විවිධ දේ මනින්නේ කාලගුණයේ විවිධ සුළඟේ වේගයනේ. ඒ වගේ දේවල් මනින්න දිශා මනින්න
විවිධ උපකරණ භාවිතා කරන. එතකොට මේ විදිහටම භූකම්පනයක් මනින්න, භූමිකම්පාවක් මනින්න, භූකම්පන මානයක් දකින්න පුළුවන් වෙන ඒවා පෘථිවියේ විවිධ ස්ථානවල පිටලා තියෙන. ඒ මගින් භූමිකම්පනයක් ඇති වුණොත් ඔන්න අපිට ඇතුණු වෙලාවෙම දැනගන්න ලැබෙන රිෂ්ට මාපකයේ මෙන්න මේ වගේ ගණන් 7 දශම ගණන්, 6 දශම ගණන් ඔයාලා අහලා ඇති ප්‍රවෘත්ති වගේ දේවල් භූකම්පන ගැන යද්දි කියන වාගයක්. මෙන්න රිෂ්ට මාපකයේ 6.5ක භූකම්පාවක් මෙන්න මේ ප්‍රදේශයට ඇතිලා තියෙනවා. ඊට පස්සේ ඒ ප්‍රදේශින් ණය කතා කරලා කියනවා මෙන්න අපිට මේ වගේ සෙලවීමක් අහන්න දකින්න ලැබුණානේ, මේ වගේ හානියක් සිද්ධ වුණා, පොළොවේ ඉරිතල්ල තියෙනවා, ඒ වගේ විවිධ දේවල් කතා කරනවා. හරි, එහෙනම් ලංකාවෙත් තියෙනවා මේ වගේ භූකම්ප ප්‍රමාණයක් උපකරණ සම්බන්ධ කරලා තියෙනවා ලංකාවේ පල්ලේ කැලේ කියන ප්‍රදේශයේ. ඒකට අහලා තියෙනවානේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයකුත් තියෙනවා පල්ලේ කැලේ. ඒකට මේ මහනුවර ඒ ප්‍රදේශයේ එතකොට ඒ ප්‍රදේශයේ තමයි භූකම්පන මානයක් ලංකාවේ පිටලා තියෙන. ඒකෙන් තමයි ලංකාවේ යම් කිසි භූමිකම්පාවක් ඇති වුණොත් ඒ ගැන කොහොමද නැත්නම් ඒ රිෂ්ට මාපකයේ මොන වගේ අගයක් ගන්නවද කියලා පැහැදිලි කරගන්න ඔය භූකම්පන මානයට පුළුවන්. හරි, ළඟට කියනවා පෘථිවි විද ස්තර හරහා භූකම්පන තරංග ගමන් කරන වේග වෙනස්. පෘථිවි විද ස්තර හරහා භූකම්පන තරංග ගමන් කරන වේගය වෙනස් වෙනවා. එතකොට ඒ වේගය මැනලා අපිට පුළුවන් පෘථිවි අභ්‍යන්තරයේ ව්‍යුහයේ ස්වභාවය ගැන යම් කිසි අදහසක් ගන්න. ඒ කියන්නේ භූවිද්‍යාචාර්යන්ට මේක අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. හරි, එහෙනම් අපි දැන් පැහැදිලි කරගත්තේ කොහොමද මේ භූකම්පනයක් ඇති වෙන්නේ, කොහොමද ඒක වේගය මනින්නේ, ප්‍රබලත්වයේ මනින්නේ කොහොමද කියන කාරණේ ගැන තමයි අපි පැහැදිලි කරගත්තේ. ඊළඟට අපි යනවා වැදගත් කාරණයක් ගැන කතා කරන්න. ඔයාලා ඉගෙනගෙන තියෙනවා භූගෝල විද්‍යාව නැත්නම් මේ අපි කියන පෘථිවිය ගැන අධ්‍යයනය කරන විෂයනේ භූගෝල විද්‍යාව කියලා අපි කියන්නේ නේ. ඔයාලා ඉගෙන ගන්න ඉදිරියේදී මේ විෂය ගැන. එතකොට මේ භූගෝල විද්‍යාව කියන විෂය වගේම විද්‍යාව කියන විෂයෙදිත් අපි පෘථිවියේ ව්‍යුහය ගැන කතා කරනවා. මේ බලන්න එතකොට ප්‍රොෆෙසර් ආනේ පේන ඔයාලට පෘථිවි අභ්‍යන්තරයේ ප්‍රදේශ තුනකට බෙදන්න පුළුවන්. මොනවද ඒ ප්‍රදේශ? හරය, ප්‍රාවරණය හා කබොල. හරය කියලා කියන්නේ පෘථිවියේ මැදම තියෙන කොටස. ප්‍රාවරණය කියලා කියන්නේ හරයෙන් එළියේ තියෙන නැත්නම් පිටිම තියෙන කොටස කබොල, මතු පිටිම තියෙන කබොල. අර පේන මේ රූපස්තරානේ කබොල. කබොලට ඇතුලෙන් තියෙන ප්‍රාවරණය, ප්‍රාවරණයට ඇතුලෙන් තියෙන මැදම තියෙන කොටස හරය. ඒත් මේක බිත්තරයක් එක්ක අපිට සංසන්දනය කරන්න පුළුවන්. මේ මැද තියෙන මේ රූපස්තරානේ තියෙන බිත්තරයක්, බිත්තර භාගයක් තියෙන්නේ. ඔව්, මේ දවස්වල තියෙන මිල ගණන් වල හැටියට සම්පූර්ණ බිත්තරයක් කන්නත් අමාරු වෙන්නේ. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. එතකොට බිත්තර භාගයක් තියෙන මේකත් එක්ක කොහොමද මේ පෘථිවිය සංසන්දනය කරන්නේ? හරි. එතකොට මේ පෘථිවිය කබල කියලා කියන්නේ මතු පිටනේ. එතකොට මේක හරියට බිත්තරේ කටුව වගේ. ඊට පස්සේ බිත්තරේ තියෙන සුදු මදේ වගේ තමයි ඔය කියන ප්‍රාවරණය. ඊට පස්සේ බිත්තරේ තියෙන හරි මැද තියෙන පෘථිවිය හරි මැද තියෙන හරය වගේ තමයි බිත්තරේ කහ මදය. හරි, එහෙනම් බිත්තරයක් දීලා අපිට කිව්වොත් පෘථිවිය ගැන මේකින් විස්තරයක් කරන්න කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේ කහමදේ වගේ තමයි පෘථිවියේ තියෙන හරය. හරිම මේ පෘථිවිය ඇතුළතම තියෙන කොටස. ඊට පිටින් තියෙන ප්‍රාවරණය වගේ තමයි බිත්තරේ සුදු මදය. ආ, බිත්තරේ කටුව නම් නැමේ. කටුවක් තිබුණා නම් අපිට කියන්න පුළුවන් කබල කියන්නේ කටුව වගේ තමයි නේ. හරි, එහෙනම් ඔය විදිහට අපිට පැහැදිලි කරගන්න පුළුවන් පෘථිවිය ගැන කොහොමද පෘථිවිය ව්‍යුහය කළේ, මේ තියෙන පෘථිවිය හරස් කඩක්. මෙන්න මේ විදිහට තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ පෘථිවියේ අභ්‍යන්තරය. දැන් මේ විවිධ ස්වභාවය ගැනනේ අපි කතා කරොත් පෘථිවිය අභ්‍යන්තරය ගැන ඒකේ තියෙන විවිධ ස්වභාවයන් ගැන කතා කරොත් කබල කියලා කියන්නේ බාහිරින්ම තියෙන කොටස. බලන්න පෘථිවියේ සියලුම ජීවීන් ජීවත් වෙන මතු පිට කොටස කබල නම් මේ. ඒක අපි ජීවත් වෙන්නේ මේ පෘථිවියේ කබලනේ. ඔව්. ඒක ගස් සැල් ශාක සතුන් මේ හැමෝම ඉන්නේ පෘථිවියේ කබල. පෘථිවි විශාලත්වයේ සමග සසඳන විට තුනි ස්තරයක් කියලා අපි කියන ගොඩක්ම තුනි ස්තරයක් තමයි කබල කියලා කියන්නේ. අනිකුත් ස්තරත් එක්ක බලද්දි මේකේ තියෙන කඳු වැටි, තනිතලා, සාගර, ජලාශ මේ හැමදේම තියෙන මේ පෘථිවියේ කබලේ. ඒ ඝනකම පෘථිවියේ තනින් තන වෙනස්. ඒ කියන්නේ තනින් තන වෙනස්. ගැඹුරු සාගර පතුලේදී ඒ ඝනකම කිලෝමීටර් 5ක් පමණ වෙනවා. ඊට පස්සේ ගොඩබිමේදී ඒ ඝනකම කිලෝමීටර් 35ක් විතර වෙනවානේ. ඒතර සාගරයේ පතුලේදී කිලෝමීටර් 5ක් විතර ඝනකමක් දක්වනවා. ගොඩබිමදී කිලෝමීටර් 35ක් විතර ගණනක් මේ දකින්න පුළුවන් වෙනවා. ඊළඟට කියනවා කබල සෑදී ඇති පාෂාණ පස් වලින්. පාෂාණ අපි මේ පෘථිවිය ගැන අධ්‍යයනය කරොත් පාෂාණ සහ පස් දකින්න පුළුවන්. පාෂාණ කියලා කියන්නේ අපි ගල් කියලා කියන්නේ නේ. පස් කියලා කියන්නේ මේ සාමාන්‍ය පරිසරයේ තියෙන අපි විවිධ දේවල් සඳහා යොදා ගන්න පස්. එතකොට වැඩිපුරම ඇත්තේ ඔක්සිජන්, සිලිකන් හා ඇලුමිනියම් යන මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය කියන්නේ මොකද්ද කියලා ඔයාලා හරියට මේක දන්නා මේ වසරේදී
දැන් මතක තියාගන්න මොල් ද්‍රව්‍යයක් කියලා කියන්නේ මේ අපේ පදාර්ථය හැදලා තියෙන මූලිකම අංශ විශේෂය. ඒකට ඔක්සිජන්, සිලිකන් සහ ඇලුමිනියම් කියන බහුලවම තියෙන මූල් ද්‍රව්‍ය විදිහට අපි දකින්න පුළුවන්. ඔක්සිජන් කියන්නේ අපිට ශ්වසනය සඳහා අවශ්‍ය වායුවක්. ඇලුමිනියම් වගේ, සිලිකන් වගේ, සිලිකන් කියලා කියන්නේ ඔය වැලි. වැලි කියන දේවල් ගොඩනැගිලා තියෙන්නේ සිලිකන් වලින්. සිලිකා කියලා කියන්නේ අපි වැලි වලටනේ. එතකොට තොර පෘථිවිය ගොඩක්ම දේවල් හැදෙන්න උදව් වෙලා තියෙන ඇලුමිනියම්, සිලිකන් සහ ඔක්සිජන් කියන මූල් ද්‍රව්‍ය. ඊළඟට අපේ ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය බොහෝ දේ ලැබෙන්නේ පෘථිවි කබලෙන්. ඒක අපේ ජීවත් වෙන පරිසරයේ තියෙන වායු ගෝලයේ ශ්වසනය ලබා දෙනවා, ආහාර ලබා දෙනවා ගස්වැල් වලින්. ඊට පස්සේ ජලය ලබා දෙනවා මේ ජලාශ වලින්. මේ හැමදේම ලැබෙන්නේ පෘථිවියේ කබල නැත්තම් මතු පිටම තියෙන කොටසෙන්. බලන්න ගොඩනැගිලි ද්‍රව්‍ය, ලෝහ, පොසිල ඉන්ධන, භෝග වගාව සඳහා අවශ්‍ය පස. මේ හැම දෙයක්ම ලැබෙන්නේ පෘථිවියේ කබල කියන ස්තරයෙන්. එතකොට පෘථිවියේ බාහිර මිස්තරය, මතු පිට මිස්තරයට අපි කියනවා කබල කියලා. අද අපි යනවා ප්‍රාවරණය ගැන කතා කරමු. ප්‍රාවරණය අපි කෝ හරියට පිටරේ සුදු මදේ වගේ නේ. පෘථිවි කබලට යටින් කිලෝමීටර් 2900ක් පමණ ඝන තමින් යුතු ප්‍රදේශයේ ප්‍රාවරණය කියලා අපි කියනවා නේ. එතකොට ඔයාලා පේනවා කබලත් එක සංසන්දනය කරද්දී ප්‍රාවරණයේ ඝනකම ඉතාම විශාලයි. කිලෝමීටර් 2900ක් වගේ තරම් විශාලත්වයක් තියෙනවා. ළඟට කියනවා මේ පාෂාණ වල ඔක්සිජන්, සිලිකන්, මැග්නීසියම්, ආයන්. ආයන් කියන යකඩ වලට ඔක්සිජන් ගැන ඔයාලා දන්නවනේ. සිලිකන් කියලා කියන අපි කො වැලි වගේ දේවල් හැදෙන්න උදව් වෙන මූල ද්‍රව්‍ය. ඊළඟට මැග්නීසියම් ගැන ඔයාලා අහලා තියෙන විද්‍යාගාරයේ තියෙන මැග්නීසියම් කියන ලෝහය. එතකොට මේවා මේ මූල ද්‍රව්‍ය විදිහට අපි සලකනවා. මේවා බහුල වශයෙන් අඩංගු වෙනවා පෘථිවියේ ප්‍රාවරණයේ. දැන් ප්‍රාවරණයේ ඉහළ කොටස ඝන පාෂාණ වලින් යුක්තයි කියලා කියනවා. පෘථිවියේ ප්‍රාවරණයේ තියෙන ඉහළ කොටස, ඉහළ කොටස කියලා කියන ඔයාලට පේනවා මේරු ස්ථාන දිහා බැලුවට පස්සේ මේක දක්වලා තියෙන ඔයාලට ප්‍රාවරණයේ, ප්‍රාවරණයේ කහපාටින් දක්වලා තියෙන ප්‍රාවරණයේ කියන කොටස, මේ බාහිරම තියෙන කබල, ප්‍රාවරණයේ ඉහළ කොටස අපිට කියනවා ඝන පාෂාණ වලින්, ඝන කම් පාෂාණ වලින් තමයි ඇදලා තියෙන්නේ. ඊළඟට පහළ කොටස අධික උෂ්ණත්වය නිසා මොකද වෙන්නේ? අපි කියව ලාවා නැත්තම් පාෂාණ ද්‍රව තත්ත්වයේ තියෙන. ඒකට පෘථිවි ප්‍රාවරණයේ පහළ කොටසේ තියෙන්නේ ලාවා, ගොඩක් ද්‍රවමය පාෂාණ. ඒව තමයි අර ගිනි කඳු වලට සක්‍රිය වුණාට පස්සේ එළියට එන්නේ. ඔන්න ඔය පෘථිවි ප්‍රාවරණයේ පහළ කොටසේ තියෙන ලාවා තමයි පෘථිවි මතු පිටට ගමන් කරන්නේ. හරි. දැන් මේ රූපස්තරණේ ඔයාලට පේනවා හරය. හරයේ තියෙන පිටතහරය හා ඇතුළතහරය කියලා කොටස් දෙකක්. අපි දැන් කතා කරේ ප්‍රාවරණය ගැන. අපි කබල ගැන මුලින්ම කතා කරා. දැන් අපි යනවා හරය. කියන කෝ කියලා කියන හරයනේ. ඔකර මේ හරය කියලා කියන්නේ හැටියට විතරේ තියෙන කහ මදේ වගේ පෘථිවිය අභ්‍යන්තරම කොටස. බලන්න පෘථිවිය ඇතුළතින් ඇති හරයයි ඒ ඝනකම කිලෝමීටර් 3500ක් විතර වෙනවා. එතකොට ඔයාලට පේනවා වැඩිම ඝනකමක් තියෙන්නේ හරේනේ. එතකොට හරේ ඉහළ කොටස මොනවද සකස් වෙලා තියෙන්නේ? ද්‍රව වූ අය නැත්නම් යකඩ වලින් හැදිලා තියෙනවා. නිකල් යන ලෝහ වලින්. යකඩ සහ නිකල් කියන ලෝහ වලින් තමයි පෘථිවියේ හරේ තියෙන ඉහළ කොටස සකස් වෙලා තියෙන්නේ. ඊළඟට මෙම කොටසේ උෂ්ණත්වය සෙල්සියස් සමසක 4400යි 5000යි. ඉතින් ජලය නැත්නම් උෂ්ණත්වය කීයද? සෙල්සියස් සංසක 100යි නේ. වතුර එකක් අපි උණු කරගෙන ඉදී වතුර නටන්න පටන් ගන්න සෙල්සියස් සංසක 100යි. ජලය වාෂ්පනකම් ඒ සෙල්සියස් සංසක 100 කියන උෂ්ණත්වයේ තියෙනවා. එතකොට සෙල්සියස් සංසක 100යි කියලා කියන්නේ ඔයාලට පේන උණු ජලය නේ. අත දාන්න පුළුවන්ද? බෑ නේ. නටපු වතුරට අත දාන්න තියෙයි ඉතින්නම් බෑ. අත පිච්චලා යනවා නේ. කියන්නේ සෙල්සියස් සංසක 100 දී අත පිච්චලා යනවා නම් ඔයාලා හිතන්න මේ තියෙන උෂ්ණත්වය සෙල්සියස් සංසක 4400 5000 කියලා කියන්නේ සාමාන්‍ය ජීවියෙක්ට ඉන්න තියා හිතන්නවත් බැරි උෂ්ණත්වයක්. ඒ නිසා මේ හරේ කොටසේ ජීවිත ජීවත් වීමේ හැකියාවක් නැහැ. ඉතා අධික උෂ්ණත්වයක් තියෙනවා. ඒතර මේකේ තියෙන්නේ අධික පීඩනයක් තියෙනවා. අධික පීඩනයක් සහ අධික උෂ්ණත්වයක් තියෙනවා. ඒ නිසා සූර්යාගේ මතු පිට, ඔයාලා දන්නවා සූර්යාගේ මතු පිට උෂ්ණත්වය ඉතාම අධික උෂ්ණත්වයක්. සෙල්සියස් සංසක 6000ක් වගේ ආසන්න උෂ්ණත්වයක් තියෙන සූර්යාගේ මතු පිට. ඒ කියන්නේ සූර්යාගේ මතු පිට විශාල ශක්තියක් මේ විකිරණ පිටවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ඔය හයිඩ්‍රජන් සහ හීලියම් කියන පරමාණු වල නැෂ්ටිය කියන මැද කොටස බිඳිලා ඒ ශක්තිය නිදාස් වෙලා ඒ ශක්තිය මගින් තමයි ඔය පෘථිවිය කරා එන ආලෝක සහ තාපයේ විදිහට ශක්තිය ලැබෙන්නේ. ඒ නිසා අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේ සෙල්සියස් සංසක 4400 5000 කියලා කියන අධික උෂ්ණත්වයක්. එනිසා පෘථිවිය අභ්‍යන්තරය නැත්නම් හරේ ජීවන ජීවත් වීම හැකියාවක් නැහැ කිසිසේත්ම. අධික පීඩනයක් සහ අධික උෂ්ණත්වයක් තියෙනවා. හරි. ඊළඟට අපි යනවා
පෘථිවියේ මේ එක එක ස්තරවල ඝනකම ගැන සහ ඒවයි ලක්ෂණ ගැන ඔයාලට වගුවක් විදිහට දක්වලා තියෙනවා. ඔයාලට පේනවා මේක කබුල ගැඹුරු සාගර පතුල 5 කිලෝමීටර් ගොඩබිම 35 කිලෝමීටර් සංයුතිය පාෂාණ හා පස් වලින් සකස් වෙලා තියෙනවා. අඩංගු මූලද්‍රව්‍ය විදිහට අපිට පැහැදිලි කර ගන්න පුළුවන් ඔක්සිජන් සිලිකන් සහ ඇලුමිනියම් කියන මූලද්‍රව්‍ය. ළඟට විශේෂ වශයෙන් දක්වන්න පුළුවන් කබුල කියන්නේ තුනී ස්තරය. ආවරණය අපි ඉගෙන ගත්ත 2900 කිලෝමීටර් පමණ ඝනකමක් තියෙනවා. ඝන පාෂාණ හා ද්‍රව පාෂාණ අඩංගු වෙනවානේ අපි කිව්වා. ඉහළ ස්තරයේ සහ පහළ ස්තරයේ පාෂාණ වල ව්‍යුහය වෙනස් වෙනවා. ළඟට අඩංගු මූලද්‍රව්‍ය විදිහට අපිට සලකන්න පුළුවන් ඔක්සිජන් සිලිකන් මැග්නීසියම් සහ අයන් කියන ඒවා. ඊට පස්සේ මේකේ තියෙනවා විශේෂ කරුණු විදිහට ඉහළ කොටස ඝන පාෂාණ වලින්ද පහළ කොටස අධික උෂ්ණත්වය නිසා ද්‍රව පාෂාණ වලින්. ඒක ද්‍රවමය පාෂාණ තියෙනවා පහළ කොටසේ ඝනමය පාෂාණ තියෙන ඉහළ කොටසේ. හරි. ඔය විදිහට අපිට පැහැදිලි කර ගන්න පුළුවන් හැකියාව තියෙන ඊළඟ හරය. හරය කියන්නේ අභ්‍යන්තරම කොටස. ඝනකම 3500ක් විතර වෙනවා කිලෝමීටර්. ඔයාලා හිතා ගන්න පුළුවන් නේ. කිලෝමීටර් 3500ක් ඝනකමයි කියලා කියන්නේ. ඔය ඉතා විශාල ඝනකමක් තියෙනවා. අනිත් ඒවට සාපේක්ෂ සංයුතිය ගත්තට පස්සේ නැත්නම් හැදිලා තියෙන විදිය ගත්තට පස්සේ හරය ඉහළ කොටස ද්‍රව වූ අයන් යකඩ අයන් කියලා කියන්නේ යකඩ වලට නිකල් යන ලෝහ වලින් හැදිලා තියෙනවා. අඩංගු මූලද්‍රව්‍ය විදිහට ද්‍රව අයන් නැත්නම් ද්‍රවමය යකඩ සහ නිකල් තමයි අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. උෂ්ණත්වය සෙල්සියස් සංසක 4400ක් 5000ක් අතර අධික උෂ්ණත්වය සෙල්සියස් සංසක 4400 සහ 5000 වගේ අගයක් අතර තියෙන අධික උෂ්ණත්වයක් අපිට දකින්න පුළුවන් වෙනවා පෘථිවිය හරේ. ඊළඟ අපි පාඩම ආරම්භයේ කතා කර භූතැටි ගැන. භූතැටි සහ භූතැටි චලනය ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට මේ භූමිකම්පා සහ මේ දේවල් ඇති වෙන්න හේතු වෙනවා පෘථිවියේ තියෙන භූතැටි. ඔයාලට මේ සිටියමේ පේනවා පෘථිවි මතුපිට ස්තරය අපි කියන්නේ කබොල අපි ජීවත් වෙන කබොලේ භූතැටි නැත්නම් මේ ගොඩබිම මේ මේ පෘථිවිය කලාප කීපයකට වෙන් වෙලා තියෙනවා මේ භූතැටි විදියට. එතකොට මේවා එකිනෙකට සාපේක්ෂ චලනය වෙනවා කියලා කියන්නේ හරියට එක භූතැටියකට සාපේක්ෂව අනිත් එක ගමන් කරනවා නේ. සාපේක්ෂය කියලා එකක් සාපේක්ෂව එකක් එතන තියදී අනිත් එක ගමන් කරනවා. මේවා ඇතිල් වෙන්න පුළුවන්. මේවකට තෙරපෙන්න පුළුවන්. ඒ නිසා භූමිකම්පා ඇති වෙනවා. හරි. දැන් ඔයාලට පේනවා පැසිෆික් භූතැටිය තියෙනවා, දකුණු ඇමරිකා භූතැටිය තියෙනවා, ඕස්ට්‍රේලියන් ඉන්දියන් භූතැටිය තියෙනවා. ඒකට අපි අයිති වෙන්නේ. ඔයාලට පේනවනේ. ඔව්. ඉන්දු ඕස්ට්‍රේලියා භූතැටිය තමයි ලංකාව අයිති වෙන්නේ. ඊළඟට පිලිපීන භූතැටිය තියෙනවා, යුරෝපා භූතැටිය තියෙනවා, ඇන්ටාර්ටිකා භූතැටිය තියෙනවා. එතකොට අපි අයිති වෙන්නේ මේ අතරින් ඉන්දු ඕස්ට්‍රේලියා නැත්නම් ඕස්ට්‍රේලියා ඉන්දියන් භූතැටිය තමයි අපි අයිති වෙන්නේ. මේ එක් එක් භූතැටි අතර චලනයීම් සිද්ධ වෙනවා. ඒ චලනයීම් නිසා අපිට භූමිකම්පා වගේ දේවල් දකින්න පුළුවන් වෙනවා. මේ චලනවීම විවිධ ආකාර විදිහට ගන්නවා. ඔයාලට පේනවා පෘථිවියේ භූතැටි එකිනෙකට සාපේක්ෂව චලනය විය හැකි ආකාර තුනක් තියෙනවා. දැන් එකක් මේ ඔයාලට පේනවා භූතැටි දෙක එකිනෙකින් ඈත්තේ. මෙහිදී ගැඹුරු ආගාධයක්. ඔව්. මෙන්න මේ වගේ ගැඹුරු ආගාධයක් ඇති වෙන්න පුළුවන් භූතැටි එකිනෙකින් ඈත් වෙලා යනවා. එතකොට ඒ වගේ අවස්ථාවල ලොකු ආවාටයක් ආගාධයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේ තමයි මරියානා කියන ආගාධයනේ. එතකොට මේ මරියානා ආගාධය වල දන්නවා ගැඹුරු සාගර පතුලේ තියෙන ලොකු ආගාධයක්. ආගාධයක් කියලා කියන්නේ ලොකු ගැඹුරු වලක්. අපි කියනවා ආගාධයක් කියලානේ. එතකොට පෘථිවියේ මේ සාගරයේ ගොඩාක්ම ගැඹුරු තැනක්. එතකොට මේව නිර්මාණලා තියෙන මෙන්න මේ විදිහට ට්‍රෙන්ච් එකක් නිර්මාණලා තියෙන්නේ භූතර දෙකක් එකිනෙකින් ඈත් වෙලා ගිහිල්ලා. අපි හිතමු ඉන්දු ඕස්ට්‍රේලියානු භූතැටිය සහ නැත්නම් පිලිපීන් භූතැටිය මේ වගේ භූතැටි දෙකක් එකිනෙක ඈත් වෙලා ගියාට පස්සේ ඔන්න නිර්මාණය වෙලා තියෙනවා මේ වගේ ආගාධයක්. හරි. ඊළඟට කියනවා එක් භූතැටියක් අනෙක් භූතැටිය පහළට පෙරපා ඉහළට ගමන් කරයි. මෙහිදී භූකම්පනයක් ඇති විය හැකි. ඔන්න එන භූමිකම්පාවක් ඇති වෙන්න පුළුවන් ආකාරයක් තමයි එක භූතැටියක් අනෙක් භූතැටිය පහළට තෙරපලා ඉහළට ගමන් කරනවා. මේ වගේ අවස්ථාවල භූමිකම්පාවක් ඇති වෙන අවස්ථාව තියෙනවා. ඒතර මේ ඔයාලට පේන රූප ස්ථානේ මෙන්න මේ වගේ අපිට ඒක දකින්න පුළුවන් වෙනවා. එක භූතැටියක් අනිත් භූතැටිය පහළට තෙරපලා අනිත් එක ඉහළට ගමන් කරනවා. ළඟට භූතැටි එකිනෙක මත ලිස්සායයි. මෙහිදී භූකම්පන ඇති විය හැකිය. එතකොට මේ භූතැටියක් හරියට අර මේ වාහනයක් ගමන් කරනවා වගේ ඉතාම වේගින් ගමන් කරන එකක් නෙවෙයි. ඉතාම සෙමින් චලනය වෙන්නේ. එතකොට වසරකට අවුරුද්දකට සෙන්ටිමීටර 1ක් 2ක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ ඉතාම කුඩා ප්‍රමාණයකින් තමයි මේ භූතැටි අතර චලනයීම් සිද්ධ වෙන්නේ. අවුරුද්දක දින
ඔව 360 කාලයකදී ඔව මේක චලනය වෙන්නේ සෙන්ටිමීටර 1ක් 2ක් අතර අගයක් තියෙන ප්‍රමාණයකින් තමයි ගමන් කිරීම චලන වීමක් සිද්ධ වෙන්නේ. හරි. ඊළඟට බලමු අපි මෙන්න මේ කාරණය ගැන. ඔයාලට පේනවා එවැනි භූතැටි මායමක් උතුරු ඇමරිකාවේ පිහිටලා තියෙනවා. බලන්න. ඒකට අපි කියනවා සැන් ඇන්ඩ්‍රියාස් විභේදය. සැන් ඇන්ඩ්‍රියාස් ෆෝල්ට් කියලා අපි කියනවා. ඔයාලා මේක YouTube එකේ අපිට බලන්න පුළුවන් සැන් ඇන්ඩ්‍රියාස් ෆෝල්ට් කියලා සර්ච් කරොත් ඔයාලට මේක වීඩියෝ එකක් විතර බලන්න පුළුවන්. මේ තියෙන එකේ රූප රාම කීපයක් ඔයාලට පේනවා. උතුරු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කිලෝමීටර් 1000ක් පමණ දිග පැල්මක් තියෙනවා. මේ විදිහට මේක ගුවණින් දකින්න පුළුවන් වෙනවා. එතකොට මේ තියෙන භූතැටි මායිම් දෙකක් අතර භූතැටි දෙකක් අතර මායිමක්. මේ තියෙන්නේ නම් උතුරු ඇමරිකා භූතැටිය සහ පැසිෆික් භූතැටිය අතර පිටලා තියෙන සැන් ඇන්ඩ්‍රියාස් විභේදය නැත්නම් අපි ඉංග්‍රීසි කියන සැන් ඇන්ඩ්‍රියාස් ෆෝල්ට් කියලා ඔයාලට මේක YouTube එකේ බලන්න පුළුවන් වීඩියෝ එකක් විදිහට දකින්න පුළුවන් වෙනවා. ගුවණින් ගත්ත ඡායාරූප සහ වීඩියෝ දකින්න වීඩියෝස් දකින්න පුළුවන් වෙනවා. බලන්න එතකොට මේ භූතැටි වසරක සෙන්ටිමීටර 2.5 පමණ 2.5ක් පමණ එකිනෙක ඇතිලීමෙන් ඉස්සලා යනවා. හරි. මේ භූතැටි මායි මසල භූමි කම්පා නිතරම සිද්ධ වෙන නිසා ගොඩක් අය මෙතෙන්ට ළඟා වෙන්නේ නැහැ පොළවෙන්. ඒ නිසා මේව පරීක්ෂා කරන්න ගුවණින් ගොඩක් කලාවටනේ. මේ භූතැටි දෙක අතර ගොඩක් අය භූමි කම්පා සිද්ධ වෙන නිසා අනතුරු වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් මිනිස්සු ළඟා වෙන අඩුයි මෙතෙන්ට. ගුවණින් ගත්ත ඡායාරූප සහ වීඩියෝස් තමයි ගොඩක්ම දකින්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟට බලන්න මේ කියන කාරණේ භූතැටි ප්‍රාවරණයේ පහළ ඇති ද්‍රව කොටස මත පාවීම බව. එතකොට භූතැටියක් පාවි පාවි තමයි තියෙන්නේ. කියන්නේ ප්‍රාවරණයේ පහළ ඇති ද්‍රව කොටස මත අපි දන්නවා කබලනේ භූතැටි තියෙන්නේ. නම් ප්‍රාවරණයේ පහළ තියෙන ද්‍රවමය කොටස, ද්‍රවමය පාෂාණ සහිත කොටස. ඒකේ පාවි පාවි තමයි මේ භූතැටි තියෙන්නේ නේ. එතකොට මේ පහළ ද්‍රවමය කොටසේ ඇති වෙන චලනයක් නිසා භූතැටි කම්පණයට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ භූමිකම්පා ඇති වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. එතකොට මම පාඩමේදී මතක් කරලා ලංකාවට ඒ වගේ අවාසනාවන්ත සිද්ධියක් වුණා 2004 දෙසැම්බර් 26 වෙනිදා ලංකාවේ දකුණු දිග සහ නැගෙනහිර ලංකාවේ ගත්තොත් ගාල්ල මාතර හම්බන්තොට අම්පාර ඒ වගේ ප්‍රදේශවලට ලොකු හානියක් සිද්ධ කළා. මොකද මේ භූමිකම්පාවක් ඇති වෙද්දී මේ භූමිකම්පා තරංග ඇති උනේ ළඟා වුණේ ඉන්දියානු සාගරයේ තියෙන සුමාත්‍රා කියන දූපත ආසන්නයේ ඉඳලා. එතකොට ඒ ලංකාවට ඒක බලපාද්දී ඒක දකුණු දිග මුහුදේ නැත්නම් ලංකාවේ දකුණු කලාපයේ ඔස්සේ තමයි දෙපැත්තට විහිදලා ගියේ. ඒ කියන්නේ හම්බන්තොට මාතර ගාල්ල අනිත් පැත්තෙන් නැගෙනහිර පැත්ත ඒ වගේ. එතකොට ලංකාවේ උතුරු දිග මුහුදට ලොකු බලපෑමක් වුණ නැහැ. මේක ගමන් කරේ දකුණු දිග මුහුද ඔස්සේ දකුණු පැත්තෙන් තමයි විහිදලා ගියේ. නිසා මේ ලංකාවේ දකුණු වෙරළ බඩ තීරණේ මුහුද ආසන්න ප්‍රදේශවල ඉන්න ගොඩක් ජනතාවට ජීවිත අහිමි වුණා නේ, දේපල අහිමි වුණා වගේ අවාසනාවන්ත සිද්ධියක් වුණා. උරේ ගැති උනේ ඉන්දියාවේ සුමාත්‍රා, ඉන්දියන් සාගරයේ තියෙන සුමාත්‍රා කියන දූපත ආසන්නයේ තමයි බුම් කම්පණය ඇති උනේ. රිච්ටර් මාපකයේ 9.6ක් වගේ අගයක් තමයි ඒක ගත්තේ. අත විදියට 9.6ක වගේ ප්‍රමාණයක් වගේ විශාලත්වයක් තමයි තිබුණේ. ඒ නිසා ලංකාව වගේම දකුණු ආසියාතික රටවල් කීපයකට විශාල හානියක් ගෙනාව ඉන්දුනීසියාව වගේ රටවල් වලට. එතකොට මේක ඉතිහාසයේ අපිට මතක් වෙන විශාලම ඛේදවාචකයක් නැත්නම් විශාලම ස්වභාවික ආපදාවක් විදියට අපිට හඳුන්වන්න පුළුවන් ලංකාවට දෙච්ච මේ සුනාමි ව්‍යසනය. ඒක භූමිකම්පාවන් නිසා ඇතිවෙච්ච ඛේදවාචකයක්. හරි. එහෙනම් දුවේපුත්‍රි අපි මේ පාඩම කතා කරේ අද දවසේ. ඔව්. පෘථුවියේ ව්‍යුහය ගැනනේ. එතකොට අපේ පාඩම මෙතනින් අවසానයි. පෘථුවියේ ව්‍යුහය, පෘථුවියේ ස්වභාවය ගැන තමයි කතා කරේ 8 වෙනි පාඩම. අපි අද 8 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. එතකොට මේ පාඩමේ ප්‍රශ්න පත්‍රයක් මම ඔයාලට එවන ගෲප් වලට. ඒ නිසා ඔයාලා පාඩම හරියට අවබෝධ කරගන්න නැවත වීඩියෝ එක බලන්න පුළුවන්. ඔයාලා ඒ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න. අපි ඉදිරි දවසකදී ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. එතකොට මේ පාඩම ඇතුළේ අපි කතා කරේ පෘථුවියේ ස්වභාවය ගැන, භූතැටි ගැන ගොඩක් දේවල් කතා කරා. ඔයාලට සාමාන්‍ය දැනුම විදිහට වැදගත් වෙන කාරණා ගොඩක් තියෙනවා මේක ඇතුලේ පාඩමේ. ඒ සයිට් එකත් අවබෝධ කරගන්න. අපි එහෙනම් 9 වෙනි පාඩමෙන් ඊළඟ දවස් සම්බන්ධ වෙමු. සියලු දෙනාටම එහෙනම් ආයුබෝවන්.